අෝ පිළියන්දල අධ්‍යාපන කලාපයේ YouTubeු ගුරුතුමී චැනලේට උබෝසාදරයෙන් පිළිගන්නවා මම පිළියන්දල සෝමවීර චන්දසිරි විද්‍යානයේ සේපාලිකා බණ්ඩාර ගුරුතුමය ජලය ජලය කියන්නේ අපට ඉතා වටිනා දෙයක් ඒ වගේම ජලය ඉතා සුන්දර දෙයක් මේ සුන්දර ජලය අපි පරිසරය සුන්දර කරනවා ගලා හැලෙන ජලේ එ රැස්් වෙලා තියෙන ජලය අපේ පරිසරය ඉතා අලංකාර කරනවා. මෙම පරිසරේ තියෙන ජලයවරාගන්නා ගස්වැල් ඉතා පාණවත්තු තියෙනවා. එහෙනම් ජලේ නිසා පරිසරේ ප්‍රාණවත්වත් තියෙනවයි කෙලපිටි කියන්න පුළන්. අපේ දිවි පැවැත්මට ජලය අත්්‍යවශ්‍යයි අපේ එදිනෙදා වැඩ කටයුතු සියල්ල කළ ගන්න අපරි්ජලේ ඕනේ. ඒවගේ ගස්කොළං වැඩීමට ජලන එහෙන මේ ජීවේ රඳා පවතින්නේෙ ජලේමත ගස්වැල් ජලේවරාගෙන එ ගස්වැල් ප්‍රාණවත් වෙලාඒ ගස්වල්ලින් ආහාර නිපදෝල ඒ ආහාර සතුන්ට ලබාදීල ගස්වැල්ලින් පරිසරයට ජලේපිටගල්ල පරිසරේ ප්‍රාණවත්ගල්ල එහෙමතමයි මේ පරිසරේ පවතින්න එහන පරිසරය කොහේ බැලුවත් අපිට දකින්න හබ වෙන්නේ මෙ ජලිය මෙම ජලය කොහෙන්ද අපිට ලැබෙන්නේ පෘතුවේ තියන ජලය වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මහදු ජලය ලෙස. ඒවට අපි කියනව පුතේ කරදය කියලා. කරදි අපිට ප්‍රයෝජට ගන්න බෑ. කරදි ඇරුනහම ඉතුරු ජලයෙන් වැඩි කොටසක් තියෙන්නේ අයිස්කඳු හිම ගලැසිර් හැටියට මිදිලා මේවත් අපිට ප්‍රයෝජන්ට ගන්න බෑ. එහෙනම් අපිට ප්‍රයෝජනයට ගත හැකි මිරිදිය ඉතා සීමිතයි. ඒ නිසා මෙම ජලය අපි ඉතා අර පරිස්ස මෙ පාවිච්චි කරන්නඕනේ. කරාමකින් වතුරබොද්ධි අපි අතතියල වතර බයවෝොත් අපි බොනවතුරු වගේ දෙතුංගුණයක් අහකයනෝ මේ විදිහට විනාශරන්න පුළුවන් දෙයක් නෙවෙේ ජලයි එඒ නිසා අපි ජලයේ ඉතා අරපරිස්ස මෙ භාවිතා කරනු. සමහර කාලවල අපට වර්ෂාව නැතුව මාස ගණන්තියනවා මේ කාලා අපි හඳුනොට නියංකාල කියලා නියංකාලවල දි ජල සම්පත සීමමතයි. මේ காලවලදි මිනිසාට මෙම සතුන්ටද ආහාරහා ජලේ නැතුය. එහි நா අපි பலமோ மெ්ச்சන වටිனா ජලயர் අපට ලැබෙන්න්න කොහந்த කියලා. லிந்த லிந்த කියන්නේ ලංකාවෙ ඉතා ප්‍රසිද්ධ ජලය ලැබෙන ස්ථානයක්. ඔයාලා සියලු දෙනාම් வந்தන්න මේ බොලොක්க்க තියෙන ිින්ந்தදකරති. ඒ වගේ ஆண்டியாந்த குොහෙද புத்தமே ஆண்டி அලந்தති ආඩියාලිඳ තියෙන්නේ වගා බිම් ප්‍රදේශවල. වගා ලිංවල තමයි ගොඩක්ලාට ආඩයාලිින් දකින්න හබවෙන්. මෙහිදී වතුර ඇදීමක් සිද්ධ වෙන්න. මේ තියන දන්්ඩමගින් වතුර ඉතා පහසුවේ නිහලට ගැනීමක් සිද්ධ කරවා. එහෙෙනම් ආඩියයාලිඳදත් අපි ජේ බාගන්න එක ලිින් වර්ගයා. තව ජලේ ලබාගන්න තව ජාතියන. බලමොනාධදි කියල වැැව. වැව කියන්නේ ගලාගෙන යන ජලපහරක් හරස් කල්ල වේල්ලක් බැඳල ලොකූ ජලාසයක් දගන්න මේ වැවෙන් වියලි කලාපේ මිනිස්සු සියලු අවශ්‍යතා සඳහා ජලය ලබා ගන්නවා අපේ ලංකාව ඇත අතීතේසිට රජවලු වාරිකර්මාන්ත වාපිකර්මාන්ත සඳහායන වැැව් වාපිකැන වැැව් වැව් සෑදීමට ඉතා කැමැත්තක් දැක්වා. පහා මෝන අධපුතේ පත්තා කියන්නේ පතහා තියෙන් මේ සාමාන්‍යෙන් දෙෙත් ප්‍රදේශවල වියලි කලාපේ පතහක් පවති නෑ හැමතිස්සෙම වැසිලබෙන ප්‍රදේශවල ස්වබභාවිකම පොලවේ ජ එක්්‍රැස්න ජලයට අපි කියන පතහක් කියලා පටහා පිරිස දුනම් එන් මිනිසුන්ට ජලය ලබා ගන්න පුළුවන් ගලාගෙන යන ජලය අපේ රටේ බොහෝ ජනයා ප්‍රයෝජන්ට ගන්න මොනවද බලමු මේ ගලාගෙන යන ජ වැහි ජලය එක තුවෙලා දොල හැදෙනවා දොල කියන කුඩා දිය පාරවා මේ වගේ කුඩා දිය පාරවල් කීපයක් එක තුලා ඇලක්ඇදවා ඇලවල් කීපයක් එක තුලා ගංගා හැදෙනවා මේ දොලෙන්ංග ඇලිංක් සහක් ගංගෙන් අපේ මිනිස්සු එදිනෙදා අවශ්‍යතහා සඳහා ජලය ලබා ගන්නවා හැබබැයි මේ ගංග ගලාගෙන ගිහිල්ල මුහදට එකතුනාට පස්සේ කරදය සමඳ මිශ්්‍රවුණට පස්සේ අපට ප්‍රයෝජන්ට ගන්න බෑ ගලාහැලෙන ජල දෑලි පීලි මේමත් අපට ජලේ ලබාදෙන ස්ථාන තමයි පීල්ලක් කියන්නම කදද පුත්තේ කඳුකර ප්‍රදේශවල පොළවෙෙන් මතුව වෙන උල්පතකට බටයක් තියල වතුර පිල්ල බවට පත් කල්ලා පැය විසි හත්තරම ලස්සට වතුර කඩා හැලෙනවා. ඒ ප්‍රදේශවල මිනිස්ු නාන් රෙදිහෝදන්න බීමට ගෙන න සියල්ලට මේ පිල්ල වෙතේනවා. එහෙනම් නගරබද මිනිස්සු එයාලට ගංගානය ඇලදොලනෑ කාදියලිනෑ එහහිම් කොහමද ඒගොු ජල බාගන්න ඒ ගොල්ලු ජලයේ ලබා ගන්න ජල නල කොහෙන්ද මේ ජලනලයට වතුර ජලනලයට වතුර ලැබෙන ක්‍රම කීපයක්තිේ. අපේ ගෙර ලිින්දක් තිීන අප මෝටරයක් දාලා කැංකී අබඳ එකට ජලයාරගට ජලනලෙන් ගන්නවා. එහෙමනැත්තම් පාරිම් බෙදානෙන ජලය අපිටැංකකට අරන් ජලනලේට ගන්න. එතකොට මේ බලන්න මේ තිී නලලින්ඳ මේක කොහෙතියෙනග වියලි ප්‍රදේශවල ලිං හෑරුවට ලින්දට වතුර ලැබෙන් නැති තරම් පොළව යටනං වතුරතියෙන් එකන භූගත ජලයනන්තියන මේ නල ලඳමගින් භූගත ජලය උඩට අරගෙන ප්‍රයෝජනය සඳහා ගන්න පුළුව. නලලිං ඉතා හොඳ ලිංවර්ගයක් මොකද මේ භූගත ජලය කිසිම අපවිත්‍ර දෙයක් මිශ්ක වෙලා නති පිරිසිදු ජලය මිනිසාගේ පානය සඳහා මේ නලලි දෙගෙන ජලය ඉතා වැදගත්තුෙන. මේ ඉතා වටිනා ජලසම්පත මොකුදපි කරන්න මිනිසා විනාශ කරමින් පවතිවා. මේ බලන්න මේ ලස්සන නිල්පාට වතුට මොනද දාලාති එ කියලා ශොපින්බෑ Tී කල් පේෙනවානේද මේ ලස්සන වතුරටි විනාස කල තිීන ැට ඒ වගේම කර්මාන්ත ශාලාවලින් පිටවෙන අපද්‍රාව වාහන සෝදනකොට පිටවෙන තෙල් ග්‍රීස් ීස මේවා ඔක්කොම ජලයට මිශ්‍ර කරවා එහෙනම් මෙන්න මේ විවිධ ක්‍රම මගින් ජලය අපවිත්‍ර වෙනවා එහෙනම් එදා අපවිත්‍ර වුණා අද ඊට වඩ වැඩි ප්‍රමාණයක් ජලයවි්‍ර කරනවා මිනිසා එදා මිනිස්සු කොහොමද ජලයේ අපවිත්‍ර ජලයේ පිරිසිදු කරගත් ඉංගිනයට වතුරට දැම්ම. ඒ ගොල්ල විශවාාස කර ඉංගිනියයට වතුරට දැමීමෙන් ජලය පිරිසිදු දෙෙනයි කියලා ඒ වගේ වඩා පිරිසිුදු ජල ලබාගන්න හොල්ලොකු මැටිමොට්ියකට වතුරදා ඒ මැටිමොට්ටිය වතුර හොඳින් නටෝල නිවල පානය කර ගංගා ආශ්‍රිතව ඉන්න මිනිස්සු ගඟෙන්නම් වතුරගන්න බීම සඳ අනිවායෙන් පෙරලගන්න විශේෂයෙන් අපේ රටේනෙව ඉන්දියක් වගේ රටවල්න්නනම් ප්‍රධන ගං ශිත ඉන්න විසුවතුර පෙරල ගන්නන්නේ ගොල පානය සඳ. පෙරාගත්වතුරු තමයි සමරලාට නටවන්න. එහෙනම් මේ අතීතයේ ජලය පිරිසිදු කරගත්ත කරම. දැම් බලම අපි වාර්මානයේ කහමද ජලය පිරිසිදු කරගන්න කියලා. ඔකුළු දැකල ඇති ජල ෆිල්ටර ජල ෆිල්ටරයක් කිය අනිමකාද විවිද්ධ පස්වාර්ගය එක තුවක්ගාල ඒ හරහා වතුරෑරල වතුරතින රොන් මඩ වගේ දේවල් ඉවත් කරන දේකට තමයි ෆිල්ටරකෙන් මේකින් හැබැයි ජලයේ විසබීජනම් මැරෙන්න්නේෙනෑ ලොකු රොන්මඩ මැටිවගේ ජාති තමයි ඉවත්තිෙන්. ඒ අරුණහම අතීතයේ සිටම මිනිසා දැනම් හිටියා අගුරු කියන්නේ ජලය පිරිසිදු කරන හොඳ දෙයක් කියලා. මොකම අගුරුවලින්ං වෙන් අගුරුවලල්ට පුළුවන් ජලයේ තියන විස ජාතිඋරාගන්න. එහෙනම් එදත් අගුරු දැම්මල්ලින්දට ංහලා අලුත් අවරුද්ද ලිඳ සමග ගනු දෙනු කරනකොට අම්මග හිල්ල අගුරු කැටික් ලිින්ඳට දා ලිඳේ වවතුරු කරයක් ගන්න ඒක තමයි ගනු දෙනු කිරීම. එහිනං එල් ලින්ඳ පිරිසිදුවෙන් ඒ වගේම අදත් අනිකර අගුරුදාල හදපු ජල පෙරණ වෙළඳ පොළේ විකුණන්න තියෙන. ගෙදර ජලනලේට ගොඩක් දෙනෙක් පෙරණහයි කල තියෙනවා. මෙ ජල කරාම සඳහා පෙරණේදීම අද ඩක් නගරබද ප්‍රදේශල අපිට දගන්න පුළුව. ඒරුණහම් පානය ජලටික මැටිභාජනය කරදාලා වහල තිබහම ජලේතියන විශජාතිීවත්දලා ජලය පිරිසිදුවෙනවා. එහෙනම් වර්තමානයේ මේකත් අපිභාවිතා කරවා ඒ වගේම නාන තටාගවල විහිනුම් තටාගවල හරියට ජලය පිරිසිදුවන ස්ථානයක් එහෙනම් මෙම ජලය පිරිසිුදු කිරීමට කලෝරී යෝදනවා. ඒ ඕන ඕන දිහයට ිල්ලයොදන්න බෑ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණාත්මකව කවුහරික්කෙම් ඒ සඳහා විසේ සජ්ඥ කෙනෙක් විසින් ඒ දේ සිද්ධ. ඒ වගේම බීම සඳහාගන්නා ජලේටත් කලෝරීන් යෝ දලා විසභීජ නසන්න අද පුළුවන් වෙලාතිය. එහෙනං පානීය ජලේ ඒ කියැනමනත්පති අපි බොන්න ගන්න ජලය අපි පරි සංකරදන්නවා. මේ පානය ජලය අපි ගොඩක් වෙලාට ගන්නන්නේ ලින්දෙ මේ නැත්තං ජල නලින්. ජලනලනං අපිට පාරිෙන්ෙන වතුරන කලෝරින්්ඩල වන. ගෙදර තියෙන ලින්ද කලෝරීනයෝ දන්නෑන එහහිෙනං අපි නිඳආවර්ණය කරන්න. ලින්ඳ නෙට්ටහෙකින් වහන්නෝට මෙහෙම මල් කොළරොඩු සත්තු නොයට එන්න මේ අපි පානිය ජල ටික ආරක්ෂා කරගන්නවා. දැන් අපි බලමෝ වතුරෙ තියන රොන් මඩ කැලිකසල ඉවත් කරගන්න පුංචිත් ක්‍රියාකාරගමක් කරලා. මේ ක්‍රියාකාරකමෙන් අපිට පුළුවන් වතුරෙ තියන රොන් මඩටික කුණු කසලටික ඉවත් කරගන්න. ළමයි. ි බොනමතුරහ ඉතා පිරිසිදුවට තියෙන්නන වෙනවශ්‍යතාවයක් සඳහා ගන්නා ජලය වුනත් කුණුරොඩු නැතිව මඩනැතුුව තියෙන්නේ මේ ජලය මේ විදිහට කුණුරොඩුඉවත් කලා මඩයිවත් කල්ල ගන්න කොහොමද කියලා අද අපි මෙන්න මේ ක්‍රියාකාරකමම් බල අපිට මේ සඳහා අපිට ඉස්සල්ලම් මංගත වීදුරවා. මේ වීදුරුව උඩ තියනමමම මෙන්න මෙම හිල් විදපු ලාස්ටි කෝපය මඩ වතුර පෙරීම සඳහා මම් පාවිච්චි කරන්න කපුරෙදි කෑලිය පුළුන් දන්නක් පුළුවන් පුළුන් දැම් මට වඩා මේක පහසු ඊඟට අපි එකකින් පෙරිලා මදින අපි තවත් පෙරීම සඳහා මේ තින ආධාරකයක් කෝප්කි ම හදාගත්ත ආධාරකයක් ම ඒ කෝඩින් තිබ්බ තවත් ඒ වගේම හිල්විදපු කෝප්ලා ැනිතට පෙරෙන තැන් දෙකයි. ඊළඟට කොඩින් තියෙනවා මේ තියන තවත් ඒවගේ පෙරන්න හදාගත්ත කෝපප. ඒකත් තුඩින්තියනවා දැන්තොට පෙර කොටස් එකයි දෙකයි තුනයි තැන් තුනකින් පෙරනවා මෙතා ඒ. මින්තිවා. මේ විදියට අපි කුමන හෝක්‍රමයකට සරල පෙරණයක් හදාගන්න පුළුවන්. දැම් මම. සර්ල පෙරණට වක්කරනවා මෙන්න මේ ම්ඩ සහිත කුමු ොඩු සහිත වතු මේ තියන්නේ වතුර ටිකර ම ලට හෙමින් සැරේ වක්කරන්න නෙත තමයි මං මේ කට පොඩි භාජනය කරන්. ම මේ ම්ඩ සහිත වතු ලිකටික වක්කරන්න මේ බලන් මන් වක්කරපු වතුර ප්‍රමාණ දැන් අපි බලමු මේවා යයටින් පෙරෙන විදිය මංවක් කරන්නේ මංවක්කරන්න ගොඩක් මඩ සහිත වතුරනකට වැඩිපුරය අස්ස වක් කරන්න ටික ටක ව දැ මේ පෙරිල එනෝන යටට අපි බලමුෝ චුට්ට චුට්ට පල්ල හට පෙෙන්න්නේෙ කොමද කිය චුට් චුටට වක් කරන්න මේ වගේ පෙරීමක් අපිට මීට වඩා තවත්ත තැන් වැඩිකරුත් මේක තවටිකක්පෙන. දැම් මේ පෙරෙන ජලටික මං ෝගොලන්ට පෙන්න්නහද. මේ සදහම් මම පෙරණ මෙම ඇටවුම පරිසමින් වෙන වීදුරුවක් කොින්තිය.තවදුරටත් පෙරෙන්. දැම් බලන්න මේ අපි පෙරාගත්ත වතුව. දැම් මේ තියෙන්න්නේ අපි පෙරන්න දපු වතුර. බලන්න පාට දෙකේ වෙනස ඔයාලට පේන ඇති, පෙරන්නදපු මඩ වතුර යම් කිසි ප්‍රමාණයක් මේ දක්වායනකට පෙරිලා එෙන මේ උපකරණය තව පெරෙන ස්ථාන වැடிිකරත් කපුදිගන වැடிකරත් தட்டுතட்டு මේක තවදුරටත් සාාර්ථකව කරගන්න පු ඔයා කබ ගෙදரතිෙන මේ එක சර பாவிச்சி இவயான பிாஸ்டிිக் ලින් මේ විදිට පෙරණයක් හදල මෙ මඩ වතුරටික பெர்ල බලන්න මේ සිද්ධ වෙනවා දෙ කියලා දැන් මේ විදියට ඇත පැතිවල පීලිහදල පීලිවලට මේමගේ දෙදිපාංකඩනෙ වේ ඒගොලො විධ ප්‍රමාණය ගල්දාල පිල්ලෙන්ගෙන වතුර මඩර්ටික කුණු රොදු ටික පෙරලා පීල්ෙන් වැැකෙරෙන්න්න සලස්සගෙන තියෙන. සමහර ඇති පැතිවල ගේඇයි දැකල ඇති එතකොට ඒ ගොල්ලන්ට මඩ සහිතව වතුරුවේන වැහි දවස්සවලට පිල්ලෙන් පි ජලය ලබාගන්න පුළුවන්ගලාති නොනා අනරැදියෝදන්නන් එනම් මේක සාමාන්‍ය ජීවිතය මිනිසුයොදාගත්ත විද්‍යා එහනම් බැංහිතනවා ඔයාල මේක ඉතා පැහැදිලිව තේරුන් ගත්ත කියලා දැංමී ආකාරේඩ විවිධ ක්‍රමමගේ පිරිසිදු කරගත්ත ජලය අපිත් රැස්කරල තබාගන්නවා අපේ ප්‍රයෝජනය සහහා දැ අපි ඒක ගැන කතා කළ. වියලි කලාපවල හැමදාම වැසි වැටෙන්න්නේෑන එහෙනම් වහින වැස්ස වහලට වැටුණට පස්සේ වහල පීලිදිගේන වතුර වැැසි ජල ටැංකියක ගබඩා කරගන්නවාවූ. මොකටද එයාලගේ වගා සඳහයෝදා. එතකොට තම්මගේ ගේළඟ ජල නැ්නං ඇතින්නං ජලේගේෙන් අපි කලවලගෙනල්ල කේ ගබඩා කලලා ටික දවසතතියා ුරු ලේත්තුවය ගබඩා කරවා මෙ නාගරික බද ප්‍රදේශවලන වහලෙවඩ පලාස්ටික්් ජලටැකක් තියෙන ඒ ජලටැන්කට පාරෙන් එන වතුරාරගෙන ඒවරැස් කල්ල තබාගෙන ප්‍රයෝජෙන්ට ගන්නවා මේ ජලටැන්ක රත්වෙනවාට මොකදර තිෙන මිනිස්ස ඔයා දැල ඇති වහ ලෙුඩ තව චූටි ගයක්ක්ගේ හදල ඒක ඇතුළ මේ ජලටැන්කේ තියන්න මේ අතතියන ජලටැන්කේ රත්වනවාට ඒ ජල ටැන්කී වට ලිියආවරණයක් දැන. එහෙනම් මේ විධ ක්‍රම යොදාගෙන මොකද මේ කරන්න පාවිච්චිය සඳහා ජලයේ රැස්කර තබා ගැනීම. වැඩිපුර ජලේ තියෙනවාන අපිට ය ප්‍රයෝජන්ට ගන්න පුළා එහෙනම් අපි බලමු කොහොමද අපේ මිනිස්සු වැව්වල තියන වැඩිපුර ජලේ ප්‍රයෝජන්ට ගන්න කියලා මේ තියන වැවේ මීට වඩා වතුර වැඩියවුනොත් මොකද වෙන්න පිටවාන පිටවාන කරදිින් මේ පිටවානෙන් එලියට වැට. හෙෙනන් වැවක වැඩිපුර ජලයේ පිටකරන ස්ථානයට තමයි අප පිටවාන කිය වැවක් හදනවන සොරෝෝ වගේ අපිට වශවෙලාවර ජලේ ගන්න ස්ථානය වගේම වැඩිපුර ජලය හැලේ අපතේ යන තැනත් එක අඉවතරයන තැනපුත් හදන්න වවන මේකට අපි නො පිටවාන් එදා රජවරු පිටවානක් හදල ඒ පිටවානෙන් පිටබන ජලේ පුංචිත් ඇළමාර්ගෝස්සේ වගා බිම්වල්ටයුන යන්න හරිරස්සලති. මේ වගා බිම්වලට යන ජලය චූටි වතුර පාරවල් ලෙස වගේබි මතරින් යන මේවට අපි කෙනවා ඇනිකට් කියලා ඇනිකට රහා වගේ බින්වල්ට ගිල්ල මේ රැස් කරපු ජලයෙන් වැඩි පුොර කොටස එදිනනිදා කෘෂිකර්මය සඳහා ප්‍රයෝජෙන්න්ටගන්න නගරවද මිනිස්සුන්ට ජලය ලැබෙන ක්‍රමකමොනවාද මේ ගොලන්ට ඇලනෑ දොලක්නෑ දඇලින පීලින එහහි කහද මේ නගරවද මිනිස්සු ජලය බාගන්න ඒ සඳහා පිහිට ෝල තියෙනවා ජාතික ජල සම්පාධන හා ජලාපවාහන මණ්ඩලේ බලන්න මේ සංකේති මේ සංකේතය දකිනකොට දැනගන්න ඕනේ මේ තියනෙ ජාතික ජලසම්පාදන හා ජලාපවාන මණ්ඩලේ සංකේත කියලා. මේ මණ්ඩලයෙන් මොකද කරන්න. යම්කිසි ස්ථාන හදල අපිතම කොළඹ ප්‍රදේශයේ කියලා කොළඹ ප්‍රදේශ බස්නාහිර පලාතේ මෝදර වැටන ප්‍රධානගංගාව කැලනිිගන්න කඩුුවලදි කැලනිිගගේ වතුරාරගෙන ඒ වතුර පිරිසිදු කල් විධ ද්‍රවයෝද ‍ලෝරීන් යොදල පිරිසිදු කල්ලා නගරපද ප්‍රදේශොලඩ බෙදාහරික. මේ සඳහා මෙම මණ්ඩලේට අධික වියදමක් දරන්න වෙලා තියෙනවා. එහෙ අ ඒගොළො මොකදරන්න මේ මුද මෙම වතුර නිකං අපිට ලබා දෙන්න පාරෙන් එෙන වර ජල නලට ගොල මනුවක් කයිකරන්නවා. මොකද පුතේ මනුවක් කියන්නේ මනුවක් ැන මීටය මෙ මීටරේ කියවන්න පුද්ගල එක්කෙනවා අපි කියනු මනු කියවන්නේ. මේ මනු කියවන්න මාසිකව අපි කොච්චර ජල ප්‍රමාණයක් පාවිච්චි කල්ලා තියෙනවාද කියලක් කියවල ඒ සඳහා පිට බිලක් දෙනවා එහෙනං නිවෙස්වලට බෙදාදන ජලය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලේ බිල්පත් මගින් මුදල්ලාය කරනවාඒනං මේඉසීමිත ජලය මේ වටිනා ජලය මේ සුන්දර ජලය මේ වනිසා ඇතිවෙච්ච දෙයක් තමයි ලස්සන වනන්තර මේ බලාන පලවෙෙන රූපය වැසි වනන්තරයා නිතිපතා වැසිවාහින ජල ජලේ හොඳින් පසේතියෙන් ගස්සලතියෙන් පුංචිත් දිය කඩිති තියෙන ලස්සන වනන්තරයක් මෙ වනාන්තර පේනොදීනගරූප මිනිසා විසින් ගිනි තබනවා. එහෙම නැත්තං ලංකාාවන ලැවගෙන ඇතිවවෙන්න බැල් ඇව ගෙනනි කියන්න පුතේ ගස් එකනෙකට ඇති ඇතිල්ලිලා ඇතිවෙන ගිනි ලංකාවි කිසිම වනන්තරේක ලැවගන්නක් ඇතිවෙන්න. මිනිසාගේ අපරක්ෂාකාරය නිසා වෙන් විසිකරන්න ගින්ද නැත්තං ඕනකමින් සතුන්නල්ලා ගන්න කැෑගෙන තියෙන. මේ වගේ නිසා සමරලාට විවිධ කැලෑගිනි ගන්නවා. ඒ වගේම මිනිස්සු හොරට ගස්කපනවා දවලබා ගැනීම සඳහා. මේ ක්‍රමවලින් කැලෑ විනාශ කරන්නවා. මිතකොටමකොදවෙන්න කැලෑ විනාශකිරීම නිසා වර්ෂාවාඩියුණු. වර්ෂා වඩුවනාම පසේතියන ජලේටිකනෑ ඒ වගේම පරිසරය සිසිල් නෑ ගස් කොළක්නෑ සීතලනෑ පේනවද අවසානය ඉතිරිවන මුඩුබිම යාලට පේනෝද පලවෙනි. ලස්සන වනාන්තරයේ අවසාේ මොකක් බෝට පත් කරනවාද අපි මුඩු බිමක් බවටම නිසා පත් කරනවා මෙන්න මේදේ අපි වහාම වැලැක්විය යුතුයි ඒ නිසා සීමමිත ජල සම්පත රැකගම් පොඩි දරුවන අපි ජලය රැකගැනීමට කටයුතු කර.